dan Mudita. COVID ලහරන් මුතුවට සරණ සමග එකතු වෙලා ඉන්නේ රනිල් මල්ලවආරච්චිනෝ හර්ෂ බුලත්සිංහලිනෝ අද දවසේ වැඩසටහනට සහභාගී වෙලා. ඉතින් දෙවන ශ්‍රාංගේ අපි මීළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේකත් දෙදෙනාටම පොදුයි. රනිල් හර්ෂ දෙදෙනාට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. දැන් ඔබ දෙදෙනා එකතු වෙලා ගීතයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ප්‍රසංග මාලාවක් ආරම්භ කරන්න සූදානම් වුණා. මේ මගේ මලය යටතේ ගීතේ බොහොම ජනප්‍රිය වෙනවා. ඒ ගීතේ හැබැයි දැන් මේ එහෙම ජනප්‍රියන කාලවකවානුවක ඔබ දෙදෙනා පැමිණෙන කාලවකවානුවක තමයි භාතිය සන්තුෂ් පැමිණෙන්නේ. ඊට පස්සේ ඒක ළඟ පැමිණෙනවා. හැබැයි ඔවුන් දෙදෙනා අවුරුදු ගන්නවා. තවමත් ශේෂ්ත්‍රයේ ඉන්න ඔවුන්ගේ ඒ කණ්ඩායම ඒ විදිහට පවත්වාගෙන යමින්. ඇයි ඔබ දෙදෙනාට බැරි වුණේ? ඇයි ඔබ දෙදෙනාට එතනින් එහා ගීත ජනප්‍රිය කරගන්න බැරි වුණේ? අවස්ථාව නොලැබුණේ. දැන් අපි අවසානම අපි කොන්සර්ට් එක පැවැත්වුවේ 2006 දී. මම හිතන්නේ ඒකට මාධ්‍ය අනුග්‍රහයක් විත් ස්වර්ණහානිම තමයි ඒ ප්‍රසංගයත් පෙන්වෙත් ස්වර්ණහානිම තමයි. ඊට පස්සේ අපි මුලින්ම අපි ඇල්බම් එක කරේ 96. ඒ මගේ මලයි රෙකෝඩ් කරේ 94. 96 තමයි ඇලි දැක්වේ. මත 96 තමයි ගීතය ප්‍රසිද්ධ වුණේ. මේ 31st night ප්‍රෝග්‍රෑම් එක ගියම පස්සේ ගීතය ප්‍රසිද්ධ වුණේ. ඊට පස්සේ මම දැන් ගොඩක් වෙලාවට ඕනේ දැන් අපි මුලින්ම කතා කරා වගේ මේ අපිව තාම මනින්නේ මේ තාත්තලගේ මින්මත් වෙන බයින්නේ. දැන් ඒකෙන් හරි අපි දෙයක් කරත් වැරදි නොකරත් වැරදි. මෙහෙම කියෙමුකද ඔතනදී පොඩ්ඩක් අපි මේ ඔය කියපු විදිහටම ඕක ගත්තොත් ඇත්තටම 1994 දී මගේ මලයි සින්දුව නිර්මාණය වෙන්නේ කැසට් ගහලා විකුණලා සල්ලි හම්බ කරන්න නෙමෙයි. ප්‍රධානම කාරණාව ඒක. පීරියඩිකලි ඒ ගීතය හදන්නේ ඒ වෙද්දී ගුවන් විදුලියෙන් ඉම්පෝට් කරලා සින්දු ගෙනල්ලා ස්ටුඩියෝ එකට ගෙනල්ලා ආටිස්ට් හිටෝලා මයික් එකක් අතර දීලා සින්දු කියන කාලයක් ටීවී එකේ. එතකොට අපි මේක සෑහෙන කාලයක් තිස්සේ දැක්කා. ඒ සෑහෙන කාලයක් තිස්සේ දකින ගමන්ම අපිට ඒ කාලෙදී පොඩි අවස්ථාවක් ලැබුණා මොකක් හෝ විදියකින් මේ පෙර වෙන රටවල්වල ලෝකේ අනිත් රටවල්වල ආටිස්ට්ලා මේ ගීතයත් එක්ක කරන සෙල්ලම. ඒ කියන්නේ ඒකෝලන් ඒකට වීඩියෝ එකක් කරනවා. ඒකට කියන්නේ ඒකට මූවී ටයිප් හරි වෙන්න පුළුවන්, හෝම් වීඩියෝ ටයිප් වෙන්න පුළුවන්, මොකක් හරි ඒකට වෙනම මේ ඒ රූප රාමු පෙලක් ඒකට ඉදිරිපත් කරනවා. එතකොට අපි හිතුවා දැන් මේ ප්‍රසංගික ගුණය නැහැනේ මේ අපේ ගීතවල. අර ගුවන් විදුලියෙන් ගෙනල්ලි වෙලා ආටිස්ට් කෙනෙක්ව හිටවලා මේක ඇතුළේ කැමරා තුනක් දාලි වෙලා ආටිස්ට් පෙන්වුවට ඒක කිසි ප්‍රසංගික ගුණයක් නැහැ. මේ ආර්ට් එක එන්නේ, මේ වීඩියෝ ආර්ට් එක එන්නේම ඒ ප්‍රසංගික ගුණය එන්හෑන්ස් කරන්න. ගුවන් කියන්නේ ඒ කාලේ ගුවන් විදුලියේ හැංගිලා සින්දු කියපු මිනිහව ගෙනල්ලි වෙලා මෙතන පෙන්නනවා. එතකොට එයා ඊට වැඩිය එයාගේ ප්‍රසන්ටේෂන් එක වෙනස් වෙන්න ඕනේ. මේ ප්‍රසන්ටේෂන් එක වෙනස් වෙද්දී අරකට ලියපු වචන ලියලා හරියන්නේ නැහැ මේ මාධ්‍යයට. අරකට ලියපු කරපු මියුසික් කරලා හරියන්නේ නැහැ මේ මාධ්‍යයට. අරකේ හිටපු ආටිස් සින්දු කියලා හරියන්නේ නැහැ ඒ විදිහට මේ මාධ්‍යයට. මේ තුනම වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වෙන තැනදී වෙනස් වෙන්න ඒ වෙනස් කරවන්න මුළු රටේම වෙනුන් අහගෙන හදපු සින්දුවක් තමයි මගේ මලයි සින්දුව. ඒ කාලේ ඊට කලින් එහෙම සින්දුවක් තිබුණ නැහැ. ඒකින් ද තමයි මේ සින්දුව ඇත්තට අපි මේ සින්දුව ප්‍රසිද්ධ වෙන්න කියලා හදපු සින්දුවක් නෙමෙයි මුදිත. මේ ලහිරෝ අපි මේ සින්දුව හැදුවේ මේ මීඩියා එකට එද්දී වෙනස් වෙන්න ඕනේ කියන එක පෙන්නන. ඒ කියන්නේ එතනින් එහා ඒ සින්දුවෙන් පස්සේ ඔයගොල්ලන්ගේ ප්ලෑන් නැති වෙන්නේ නැද්ද? නැහැ, ඒ සින්දුවෙන් පස්සේ මෙයානකෝ ඒ සින්දුවෙන් පස්සේ ප්ලෑන් එකක් තිබුණ නැහැ. කියන්නේ ඒ සින්දුවෙන් පස්සේ මේ විකේ විශාල වෙනසක් ඇති වුණා. ඒ කියන්නේ වෙනසක් ඇති වුණා කියන්නේ මම ඒක බොහොම නොබියව කියනවා. ඒ සින්දුවෙන් පස්සේ තමයි ඇත්තටම භාතිය සන්තුෂ්ලා කරන්න යන කාරණාව වුණත් මේ මිනිස්සුන්ට බලන්න පුළුවන් ඇරෙන්නේ. ඊට පස්සේ තමයි මේ මාධ්‍යවල මේ දොරවල් විවෘත වෙන්නේ. මොකද අපිට ඒ කාලේ ওই සින්දුව කිව්වහම අපිට කිව්වා මයිකල් ජැක්සන්ට හඳුන් කූරු දැල්වීම. ඔය වගේ විශාල විදියට බැනලා ඒ ලියපු පත්තරවල ලියපු අයම සල්ලිවලට වෙන අය ගැන වර්ණනා කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා මේ ඒක හරහා විශාල මේ ආන්දෝලනයක් එක්ක විශාල වෙනසක් ඇති වුණා. ඒ වෙනස හරහා ඒකේ බෙනිෆිට් එක සෙන්දුනා ඊට පස්සේ ආපු ඒ අයට භාතිය සන්තුෂ්ලා ඒ කණ්ඩායම. ඊට පස්සේ මොකද මම භාතිය සන්තුෂ්ලා ඉස්සෙල්ලම CD එක ගෙනල්ලා ආයතනයට දෙද්දි මම සවන රේඩියෝ ස්ටේෂන් එකේ. එතකොට EAP ගත්ත විතරයි මේ ශ්‍රී කරන්න කලින්. හරි. ඉතින් ඒක නිසා
මම දන්නවා මේ ඒ සියලුම අයගේ ආගමනේ මම දන්නවා කොහොමද සිද්ධ වුණේ කියලා. ඒකලන් කොහොමද ඒකලන්ගේ ගීත ප්‍රචාරය කරේ කොහොමද කියන එක මම දන්නවා. ඉතින් ඒක නිසා මේ අපි ඒ කලාව තුල හිටියේ නැහැ. අපි කවදාවත් ප්‍රසෙන්ටර්ස්ලා වල්ලලා ඔබ 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 ඍජුම කියන්නේ අනියම් මාර්ගෙන් නෝන් ගීත ජනප්‍රිය කරගන්න අනිවාර්යෙන්. ඒක මම හොඳටම දන්නවා. මොකද අපි කවදාවත් මමවත් රනිල්වත් ගිහිල්ලි වරලා ප්‍රසෙන්ටර්ස්ලට සල්ලි දීලි වරලා සින්දු ගස්සලා නැහැ. කිසිම මාධ්‍ය ආයතනයක. ඔබත් එතන දින්නේ මං හිතන්නේ ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට ඔය වෙලා තින් දැන් දැන් අපි හැම ගීත කලාවක් හැදුවට අපිට හැම මේ චාන්ස් එකක් හම්බුන්නේ නැහැ ඇත්තටම. දැන් ඔය ගීතයයි අපි 2003 දී හැදුවා අද ගීත ඇල්බම් එක. එතකොට මේක ඒකෙත් අද ගින ගීතේ පමණයි ජනප්‍රිය වුණේ වීඩියෝ එකත් කරන් පස්සේ. දැන් අද වෙනකොට අපිට පේනවා දැන් ඕක පටන් ගත්ත අදී නෙමෙයි. දැන් නම් මේක එලිපිටම සිද්ධ වෙනවානේ. දැන් මේ සල්ලි වලට සින්දු ගහනවා කියන එක දැන් එලිපිටම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි ඒකට මේක ඒක ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි මම අහන්නේ නෑ. නමුත් අපි එහෙම process එක නෙමෙයි අපි. හරි රනිල් මම අහන්නේ නෑ. ඔබ ඔයගොල්ලෝ දෙන්න පටන් ගත්ත ගමන ඔයගොල්ලන්ට යන්න බැරි වුණා. බැරි වුණා. ඒක තරගේ නවතින. හැබැයි වාති සන්තෝෂයේ ගමන අදට ගමන අන්න ඒකයි. ඔය ගමන කියලා අර්ථකථනය කරන ක්‍රමවේදයේ මගේ තියෙන වැරද්ද. අදත් උන් වෘති ඒ වෘති ශේෂ්ඨ රැඳිලා ඉන්නවා. අන්න අනිවාර්යයෙන්ම අපිත් ඉන්නවා ඒ වෘති. අපි අප දෙදෙනා එහෙම ගීත ඇල්බම් ෂෝස් කීපයක් කරා. අපි එහෙමම ආයි නැවතත් මෙයා මම 2010 දී රටින් නික්ම යනවා මගේ ඔස්ට්‍රේලියාවට. ඒත් ඔස්ට්‍රේලියාවට ගිහිලත් මම පුරුදු පරිදි මගේ ගීත කලාව මම සෝලෝ කැරියර් එක අරන් යනවා එහෙමම. ඒ කියන්නේ මට තාත්තගේ ගීත ගායනා කරන ලෝකේ සංගීත ප්‍රසංග වලට ආරාධනා කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියා ප්‍රසංග වලට ආරාධනා කරනවා. මම ඒක කරගෙන යනවා. ආයි මම ලංකාවට අවුරුදු දෙකට තුනකට සැරයක් ඇවිල්ලා ආයි තාත්තා වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පවත්වනවා. මොකද ඒ කියන්නේ දැන් එතනින් අපි පටන් ගත්තේ. එතනින් පටන් අරන්නේ අපි වෙනස් වුණේ. නමුත් අපිට එහෙම මේ අවස්ථාවක් හම්බුන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථාවක් මොකද හම්බෙච්ච නැති අවස්ථාව? ඒ කියන්නේ අපේ ගීත ඒ කියන්නේ එකයි දෙකයි නෙවෙයි. ඒ කියන්නේ අපේ ගීතවලට එහෙම බෑකප් එකක් එහෙම මාධ්‍ය ආයතන වලින් එහෙම අපේ ගීත ප්‍රචාරය කළා අපිට එහෙම අවස්ථාවක් හම්බුනොත් සමහරක් විට අපි අපි දෙන්න මීට වඩා තව ඉස්සරහට යන්න තිබුණා. ඔව් නෑ ඒක ඒක එතනදීලා ඉරෝ ඉතාලම ඉතාලම කියන්නේ බොහොම මේවකින් කියන්න ඕන දේ තමයි අර අපි මේ ගීත ජනප්‍රිය කරවීමේ ව්‍යාපාරයක හිටපු දෙන්නෙක් නෙමෙයි. එතනයි තියෙන ගැටලුව. ඉතින් ඒක නිසා අපි කවදාවත් අපේ අම්මයි තාත්තයි හරි රනිල්ගේ අම්මයි තාත්තයි හරි උපයපු සල්ලි කඳු ගහගෙන හිටියේ නෑ. අපි මොකක් හරි නිර්මාණයක් කරලි ඉවරලා හතර වටේ සල්ලි වියදම් කරලා මේක අස්සලා ගස්සලා මේකෙන් ප්‍රතිලාභ ලබන එහෙම ක්‍රමවේදයක අපි හිටියේ නෑ. ඒ ක්‍රමවේදය තියෙනවා ලෝකේ. ඒ ක්‍රමවේදය කියන්නේ දැන් ඕනම රටක ආටිස් කෙනෙක්ගේ ඇල්බම් එකක් රිලීස් කරලි ඉවරලා ඒකට තියෙනවා මේ ප්‍රොපගැන්ඩා සෙෂන් එකක්. ඒ සෙෂන් එකේදී ඒ රටවල්වල සියලුම මාධ්‍ය ආයතන වලට එක්තරා කාලයකට ඒ ගීතය ගහන්න වියදම් කරනවා ඒ රටවල්. එහෙම කරනවා. ඒවා පබ්ලිෂර්ස්ලා කරන කටයුතු. ඒක එහෙම කරනවා. නමුත් අපි එහෙම ප්‍රොසෙස් එකේ හිටපු කට්ටියක් නෙමෙයි. මොකද ඒකට හේතුව අපි ගීත ඔය කියන මගේ මලයි ගීත විශේෂයෙන්ම හදන්නේ ටෝට්ලි වෙන ඩිෆරන්ට් කියන්නේ වෙන පර්පස් එකකට. ඒක ජනප්‍රිය කරලි වෙරලා ඒක ටීවී වල ගහලා ස්ටේජ් නැගලා එහෙම ඒකෙන් සල්ලි හම්බ කරන්න කියලා හිතාගෙන හදපු ගීතයක් නෙමෙයි. ඉතින් එතනින් වෙනස් වෙනවා සම්පූර්ණ කාරණාව ඒකයි. හොඳයි රංගලා ඔබ ඊළඟ ප්‍රශ්නේ මෑතකදී ඔබ සම්බන්ධයෙන් කතා බහට ලක්වච්ච කාරණාව තමයි ඔබ මේරියම් සංගීත කණ්ඩායමත් එක්ක ඇති කරගත්ත මත ගැටුම. එහිදී ඔබ යම් ආකාරයක වාරණයක් පනවන ඔබේ පියාගේ ගීත ගායනා කිරීම සහ සංගීත සැපයීම මේරියන් සංගීත කටහඬට. ඔව්. එහි ප්‍රතිඵලයක් විදිහට ඔබට වෙනවා මිල්ටන් මල්ලවරච්චි සහ ක්ලරන්ස් විජේවර්ධන යන නිර්මාණය කරපු ගීත ඔබට ගායනා කරන්න තිබ අවස්ථාවත් අහිමි වෙනවා. මෙතන ඇත්තටම තියන්නේ පෞද්ගලික කාරණාවක් මුල් වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද නැත්නම් නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්ද? නෑ මේක මෙතන ඇත්තටම උනේ මේ මම 2010 යන්න කලින් අවසාන සංගීත ප්‍රසංගයේ පැවැත්වුවේ මේරියන් සමග මිල්ටන් අන්බ්ලක් එකක් මම පැවත්වා කුලරත්න ආනන්ද කොලෙජ් එකේදී පවත්වලා තමයි මම රටින් පිට වෙන්නේ. වරින් වර නලීන් මගෙන් අහනවා මේ රනිල් මම මෙහෙම සින්දුවක් කියනවා මෙහෙම මම කොහොම කමන්නේ. ඒ වගේ ගොඩක් ඕන කෙනෙක් අහනවා. ඉතින් මේ මම අහනවා මම කමන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම හිතන්නේ යම් යම් විදිහකින් මේක මගේ පියාගේ නම යොදමින් එයාගේ රූපය යොදා ගැනීමෙන් මේගොල්ලෝ ප්‍රසංග කරමින්
මේ කරගන්න නමුත් මේගොල්ලෝ මට සල්ලි ගෙව්වා කියලා ඒක වෙන මුහුණුවරකට ඒක ඩෙවලොප් කරනවා ඒක ඩෙවලොප් කරා ඉතින් ඒ මට සල්ලි ගෙව්වා කියලා කියන මට සල්ලි ගෙවලා තියෙන එක පාරයි ඒ 25000 දුක දාලා ඒත් මම ලංකාවට ආපු වෙලාවකදී ඒ ෂෝ එක මට තමයි ඉන්වයිට් කර සින් කරන්න ඒතර මට එදාටම මගේ ට්‍රිබියුට් ටු මිල්ටන් ෂෝ එකත් වෙලා තිබ්බා 2013 දී ඉතින් ඔහම මතකෙතුමත් තමයි ඇති උනේ නමුත් ඒ කියන්නේ මම නලින් එක එහෙම පොද්දිලක තරහාවක් නැහැ මගේ තරහාවක් නැහැ එහෙම නෑ ඔක හැබැයි මේ බ්‍රලේ මේ කෝරේ කිව්වොත් ඔබ මේ ඔබේ පුතාගේ වැරද්දක් පෙන්වා දීම නිසා ඔබ සමහර ඇත්තක තරහා වුණා කියලා සමහර අවස්ථාවලදී ඔය නෑ මෙහෙමයි ඒකේ උනේ ඒක උනේ එක්තරා ඒ කණ්ඩායමේ සමාජිකයෙක් දාලා තිබ්බා පුතාගේ උරුමේ අපේ කරුමේ ඉතින් එහෙම කියන්නේ යට අයිතියක් නැහැ මොකද ඒක ඒක යාගේ කරුමේ ඒක මගේ අපේ කරුමයක් නෙමෙයි ඒක යාගේ කරුමේ අපේ කරුමේ නෙමෙයි ඒක ඉතින් මෙහෙම මේක විශේෂ එක එක අය එක එක විදිහට අර්ථකථනය කරනවා නමුත් අපි දැන් මෙතන අපි කතා කරොත් ඇත්තටම මේ මේ ඔය ප්‍රශ්නේ වෙලා තින්නේ මේ මේ ගීත හුවමාරු වෙන්නේ මේ ආටිස්ට් ආටිස්ට් තරහ නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒක මේ අපි එකිනෙක තරහ වෙන්නේ ඒක තමයි මේ හර්ෂලා ඔය එක්පෝ කියලා අතන පටන් ගත්තේ ඒතකොට මේ ආයතන මට්ටම එන්නේ දැන් කවුරු හරි සින්දුවක් කියනවනම් මගෙන් අහන්නේ ඩිරෙක්ට් අහනකොට එක පාටම දැන් ඔයාට සින්දුවක් කියනවා අහනවා හරි මට මේ සින්දුව පොඩ්ඩක් කියන්න ඕනේ ඒත් මම එක පාටම අපි මේ වෙනවා නමුත් ආයතනය දැන් ඔයාගේ ආයතනයයි මගේ ආයතනයයි මේක එකට එකතු වෙලා හවොත් එතකොට මේක අපි දෙන්න නෑ මේ මේ ඝට්ටන වලට හේතු වෙලා තියෙන එක දැන් කලමනාකාරීත්වයක් තිබෙනවා කලමන ඔව් මේ ඒක තමයි මම කියන්නේ ඇත්තටම ගැටන වලට හේතුව ඒකයි ඇත්තටම ආටිස්ට් කෙනෙක් හැම ආටිස්ට් කෙනෙකුටම හොඳ ඇඩ්මිනිස්ට්‍රේෂන් යන්නේ නැහැ. ඔව්. එතකොට මේ ඇඩ්මින් ආටිස්ට් කියන එක පීලි දෙකක් දෙන්න දෙපැත්තක යන්නේ. ඒක නිසා මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක හොඳ වුණොත් ඒ කියන්නේ ඒ ආටිස්ට්ගේ රයිට්ස් හරියට මැනේජ් කරන්න පුළුවන් වුණොත් විතරයි ඒ ආටිස්ට්ටත් ඒකෙන් ප්‍රතිලාභ ලබන අනිත් අයත් ඒ ආටිස්ට් දෙන්නම එක හා සමානව ප්‍රතිලාභ ලබන්නේ. නමුත් ලංකාවේ සිද්ධ වෙන්නේ ඒ ඒ ඒ ක්‍රියේටර් කියන්නේ ඒ ගීතේ ක්‍රියේටර් ගත්තොත් ඒ ක්‍රියේටර්ව සම්පූර්ණයෙන් අයින් වෙලා ඒකෙන් ප්‍රතිලාභ ලබන්නේ වෙනම පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ක්‍රියේටර්ගේ රයිට්ස් හරියට මැනේජ් වෙන්නේ නැති නිසා. ඉතින් ඒක ඒක ආටිස්ට් මැනේජ්මන්ට් එක නැති නිසා ඒකම ඒකොල්ලන්ගේ රයිට්ස් මැනේජ් කරන්න හරි ආයතනයක් නැති නිසා. ඉතින් ඕක පදනම් කරගෙන තමයි ඇත්තටම කියන්නේ ලෝකේ තියෙන CMOs ඒ කියන්නේ කලෙක්ටිව් මැනේජ්මන්ට් ඕගනයිසේෂන්ස් කියලා ඉවරලා concept එකක්. ඒ concept එක මුළු ලෝකෙම ව්‍යාප්ත වෙච්ච concept එකක් ලෝකෙ. හරි හරි අපි ඔය ගැන කතා කරමු අපිට එක්මනින් තවත් විරාමයක් ලබා ගන්න වෙනවා මේ මොහොතේ.